ආයුබෝවන් හැමෝටම මේ වීඩියෝ එකෙන් මම කතා කරන්නේ කොහොමද නිවසකට අවශ්‍ය කරන ටයිල් ප්‍රමාණය හරියටම මැනගන්නේ කියලා. ගොඩක් දෙනෙක් අහලා තිබුණා මේක කොහොමද කරගන්නේ කියලා. ඒ හින්දා මම හිතුවා මේකට වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා. මෙතෙන්දි මම ඇත්තටම බාසුන්නහ කෙනෙක් මයින්නටත් වැඩිය වඩා ගොඩාක්ම නිවැරදි ක්‍රමයකට මේක මයින්න විදිහ තමයි මම ඔයාලට කියලා දෙන්නේ. ඒ කියන්නේ ඇත්තටම ගොඩක් බාසුන්නහලා අඩියංගල් පාවිච්චි කරන ඒ වුණාට ටයිල් කැටේ තියෙන මිලිමීටර එහෙම නැත්නම් සෙන්ටිමීටර වලින්. ඉතින් මම ඔයගලන්ට කියලා දෙන්නම් සෙන්ටිමීටර වලින් මේක කොහොමද හරියට මයින්න්නේ කියලා. ඉතින් ඇත්තටම ටයිල් ප්‍රමාණය කොච්චරක් වෙනවද කියලා මැනගන්න කලින් අපි ටයිල් අල්ලන ඒරියා එක වෙන වෙනම, ඒ කියන්නේ කාමර වලට එක ටයිල් జాතියක් අල්ලනවා නම් කාමර ටිකේ වර්ග අඩි ප්‍රමාණය කොච්චරක්ද, ඒ වගේම සාලෙට සහ තියෙන පැසේජ් වලට වෙනම ටයිල් එකක් අල්ලනවා නම් ඒ අවශ්‍ය කරන වර්ග අඩි ප්‍රමාණය එහෙම නැත්නම් වර්ග සෙන්ටිමීටර ප්‍රමාණය කොච්චරක්ද කියලා අපි මුලින්ම ගණනය කරගන්න ඕනේ. ඉතින් අපි කොහොමද බලමු සාමාන්‍ය නිවසක ඒ ගණනය කිරීම කරගන්න කියලා. දැන් මෙතෙන්දි මම ඕගලන්ට මේ පෙන්ලා තියෙන පොඩි නිවසක ප්ලෑන් එකක්, මේ කාමර දෙක කාමර තුනකුයි පොඩි පැසේජ් එකයි සාලක ඇල්ලයි. එතකොට මෙතෙන්දි බිත්ති අතර පරතරය, මේක ඇත්තටම ප්ලෑන් එකෙන් ගත්තාම ලොකු නිවැරදිතාවයක් නැහැ. මේක හදල ඉවරලා ගේ ඇතුළට ගිහිල්ලා බිත්ති ඇතුළෙන් ඇතුළ තමයි අපි දුරවල් ගන්න ඕනේ. එතකොට අපි හිතමු මේ බිත්ති දෙක අතර දුර අඩි 16ක් තිබ්බා, මේ බිත්ති දෙක අතර දුර අඩි 11ක් තිබ්බා කියලා සම්පූර්ණ පිනිෂින් කපරාදුත් කරලා ඉවරනාට පස්සේ. ඉතින් එතකොට අපි මෙතෙන්දී ඇත්තටම ගන්න ඕනේ අඩි 16යි 11 නෙමෙයි, අපි මොකද දෙපැත්තට ස්කර්ටන් ගහන්න ඕනේ. ඒකට එක පැත්තකට අඟල් 4යි අනිත් පැත්තට අඟල් 4යි තිබ්බාම අපිට අඟල් 8ක් තියන්න වෙනවා එක පැත්තකට. ඒ වගේම මේ 16 පැත්තට ගත්තහමත් මෙහෙටත් අඟල් 4යි මෙහෙට අඟල් 4යි ස්කර්ටන් ගහන්න අපිට 16 අඟල් 8ක් විතර තමයි මේක ගන්න වෙන්නේ. ඇත්තටම අඟල් 4ක් ස්කර්ටන් එකක් ගන්න ඒ ගහන බාසුන්න යනවා මේක වෙනස් වෙනවා. අඟල් 3 ඉඳන් 4 වෙනකන් පොඩි පොඩි වෙනස්කම් ඇතුව ගහනවා. ඒත් අපි ටයිල් ගන්නකොට අඟල් 4කට මැලලා ටයිල් ගත්තට වරදක් වෙනවා. එතකොට අපිට ටයිල් ප්‍රමාණය මදි වෙන්නේ නැතුව ගන්න පුළුවන්, ගොඩක් ප්‍රමාණයක් වැඩි වෙන්නේ නැහැ ඒකෙන්. ඉතින් මෙතෙන්දී විශේෂයෙන්ම කියන්න ඕනේ කාරණාව තමයි මේ විදිහට අපි මේ හැම තැනම මම මේ නිල් පාටින් දාලා තියෙන්නේ කාමරේ ඇතුළෙන් ඇතුළ තියෙන දිග අඩි ප්‍රමාණය. ඊට පස්සේ මම කොළ පාටින් දාලා තියෙනවා ඒකට අඟල් 4 ගන්න එකතු කරලා එකතු කරන්න ඕන තැන්වල ස්කර්න් එකටත් එක කොච්චර වර්ග අඩි ප්‍රමාණයක් කරනවද කියලා ලබා ගන්න ඒ දුර ස්කර්න් එකත් එක දුර. ඒ කියන්නේ පොළවේ දුර මේ පැත්තට අඟල් 4යි මේ පැත්තට අඟල් 4යි තමයි අඟල් 8ක් මම එකතු කරලා තියෙන්නේ. එතකොට ඕගලන්ට පුළුවන් ඕගොල්ලෝ ගන්න ටේප් එකෙන් මෙහෙම අඩි අඟල් වලින් ගන්න නැතුව මේක සෙන්ටිමීටර වලින් ගන්න. මම දැන් ඕගලන්ට පෙන්වන්නම් ඒක. අපි හිතමු දැන් මෙතන තියෙනවා අපිට ගන්න ඕනේ 12යි අඟල් 8ක්. එතකොට 12යි අඟල් 8 අපි බලමු කොතනද කියලා. මෙන්න මෙතන තමයි 12යි අඟල් 8 තියෙන්නේ. අපි මේක අඩි අඟල් වලින් ලියාගන්නේ නැතුව මේ පැත්ත හැල බලුවා මේ පැත්ත තියෙනවා මිලිමීටර සෙන්ටිමීටර. ඒ කියන්නේ මේ කියන්නේ මෙතන තියෙන්නේ මීටර 3යි මීටර 3යි සෙන්ටිමීටර 10 20 30 40 50 60 70 80 86. එතකොට මෙතන තියෙනවා අපිට සෙන්ටිමීටර වලින් 386ක්. ඒ කියන්නේ මෙන්න මෙතන 12 අඟල් 8ක් කියන්නේ සෙන්ටිමීටර වලින් 386. ඉතින් අපිට මේක මනිනකොට මෙච්චර ඇත්තටම කතා කරන්න දෙයක් නැහැ. මේ ඕන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් විදිහට මේක කරන්න ඕන හින්දා මම මෙච්චර කතා කරන්නේ. අපි ස්ක්‍රීන් ටේප් එකක් ගත්තත් මේකෙත් තියෙනවා මේ එක පැත්තක අඩි අඟල් තියෙනකොට අනිත් පැත්තේ සෙන්ටිමීටර තියෙනවා. අපිට පුළුවන් මේක සෙන්ටිමීටර වලින් මේ ගේ තියෙන දිගපල්ල මැනගන්න. එතකොට සෙන්ටිමීටර වලින් මයින්නවනම් බිත්තියේ බිත්තිය අතර දුර මැන්න සෙන්ටිමීටර වලින් ඒකට තව සෙන්ටිමීටර 20ක් එකතු කරා. ඒ විදිහට අපි දිගපල්ල ගත්තාම අපිට පුළුවන් හරියටම මේ වැඩේ කරගන්න. දැන් මම මෙතෙන්දී වීඩියෝ එක දික් වෙන හින්දා ඔයාලට ගණිත සුළු කිරීම කරලා පෙන්නන්නේ. ඔයාලට කැල්කියුලේටර් එක භාවිතයෙන් ඒක කරගන්න පුළුවන්. මෙතන 16 අඟල් 8ක් කියන්නේ ඔයාලට ටේප් එකෙන් බලා ගන්න පුළුවන් සෙන්ටිමීටර වලින් ගන්නවා නම් 508යි. ඒ වගේම 11 අඟල් 8යි කියන්නේ සෙන්ටිමීටර වලින් ගන්නවා නම් සෙන්ටිමීටර 355යි. ඒ වගේ මේ තියෙන හැම අගයක්ම සෙන්ටිමීටර වලින් ගත්ත නම් ඔයාලට මේක අඩි කරලා සෙන්ටිමීටර ගන්න අවශ්‍යතාවයක් නැහැ. කාමරයෙන් මනිනකොටම ටේප් එකේ සෙන්ටිමීටර මිලිමීටර තියෙන පැත්තෙන් හරියටම සෙන්ටිමීටර කොච්චරද කියලා මේක බලා ගන්න පුළුවන්. සෙන්ටිමීටර වලින් දිගපල්ල අරගෙන ඒක වැඩි කරලා වර්ග සෙන්ටිමීටර කීයක් යනවද කියලා මම මේ වෙන්ගෙම කාමරේ ලියලා තියෙනවා. ඔයගලන්ට මේවා සුරු කරලා බලා ගන්න පුළුවන් ඔයගලඟ නිවසේ දිගපල්ල අරගෙන. එතකොට මෙතන තියෙනවා 180340ක් වර්ග සෙන්ටිමීටර. ඒ හින්දා මම මේ ගණන් කියන්නේ නැහැ. ඔයගලන්ට පේනවා මේ ඔක්කොම වැඩි කරලා දාර වර්ග සෙන්ටිමීටර වලින් තියෙන්නේ. ඉතින් අපි ගොඩක් දෙනෙක් බොහෝ වෙලාවට කරන්නේ කාමර ඇතුළවල් වලට එකටයි జాතියක් අල්ලනවා. ඊට පස්සේ සාලෙට එකටයි జాතියක් අල්ලනවා. උදාහරණයක් විදිහට මම මේ වීඩියෝ එකේ මම එහෙම ඔයාලට කියලා දෙන්නම්. එතකොට අපි බලන්න ඕනේ මෙන්න මේ වර්ග සෙන්ටිමීටර ප්‍රමාණ දෙක එකතු කරලා මේ පැසේජ් එකටයි මේ සාලෙටයි කොච්චර යනවද කියලා මම මෙන්න මෙතන අරන් තියනවා. එතකොට මෙතන නම් වර්ග සෙන්ටිමීටර 377,000
අටසි අසුවක් යනවා මේ වර්ග සෙන්ටිමීටර් මේකට ටයිල් අපි ගන්නව නම් මේ ස්කර්න් වලටත් එක්ක. ඊට පස්සේ මේ කාමර තුනට වෙනම ටයිල් ජාතියක් ගන්නව නම් උතර මේකේ තියෙන වර්ග සෙන්ටිමීටර් ගාන එකතු කරලා ගත්තාම අපිට වර්ග සෙන්ටිමීටර් 475125ක් යනවා මේකේ පොළවට සහ ස්කර්න් වලට සම්පූර්ණ ටයිල් වර්ග අඩි ප්‍රමාණය. අපි එහෙනම් බලමු දැන් අපි තෝරගන්න ටයිල් එකත් එක්ක අපිට මේකට ටයිල්කට කීයක් අවශ්‍ය වෙනවද කියලා. හරි දැන් අපි හොයාගත්තා කාමර වලට යන වර්ග සෙන්ටිමීටර් ප්‍රමාණය, ඒ වගේම සාලයට යන වර්ග සෙන්ටිමීටර් ප්‍රමාණය. එතකොට අපි දැන් බලමු අපිට වෙළඳපොළේ මිලදී ගන්න තියෙන ටයිල් වල සයිස් මොන වගේද කියලා. අපිට පුළුවන් අඩිය අඩිය ටයිල් එකක් ගන්න. ඒ කියන්නේ සෙන්ටිමීටර් 30 30. එතකොට 16 16 ටයිල් කියන්නේ සෙන්ටිමීටර් 40 40. ඒ වගේම 20 20 ටයිල් කියන්නේ සෙන්ටිමීටර් 50 50. ඒ වගේම 2 2 ටයිල් කියන්නේ සෙන්ටිමීටර් 60 60. එතකොට ඒ වගේම මේ වගේ තියෙනවා 1 2 තියෙනවා 2 8 තියෙනවා. ඒ වගේ විවිධ ප්‍රමාණවල ටයිල් තියෙනවා. ඉතින් අපි මේ හැම එකක්ම සෙන්ටිමීටර් වලින් අපිට අහගන්නත් පුළුවන්. නැත්තම් මේ විදිහට අපිට දැනගන්නත් පුළුවන් සෙන්ටිමීටර් කීයේ කියද මේවා දිගපල්ල තියෙන්නේ කියලා. ඉතින් එතකොට අපි බලමු මේ ටයිල් කැටයකින් කොච්චර වර්ග සෙන්ටිමීටර් ප්‍රමාණයක් වෙනවද කියලා. ඒක අපි කරන්නේ ටයිල් එකේ තියෙන දිගපල්ල සෙන්ටිමීටර් වලින් අරගෙන එක එකට වැඩි කරලා ගන්නවා කොච්චර වර්ග සෙන්ටිමීටර් ප්‍රමාණයක් ටයිල් කැටයකින් ආවරණය වෙනවද කියලා බලන්න. ඉතින් එතකොට මේකෙන් සෙන්ටිමීටර් 30 30 කියන්නේ අඩි අඩි ටයිල් එකෙන් සෙන්ටිමීටර් 900ක් වර්ග සෙන්ටිමීටර් ආවරණය වෙනවා. එතකොට 16 16 ටයිල් එකෙන් 40 වැඩි කිරීම 40 කියන්නේ වර්ග සෙන්ටිමීටර් 1600ක් ආවරණය වෙනවා. ඒ වගේම 20 20 ටයිල් එකෙන් වර්ග සෙන්ටිමීටර් 2500ක් ආවරණය. ඒ කියන්නේ සෙන්ටිමීටර් 50 වැඩි කිරීම 50. ඒ වගේම 2 2 ටයිල් එකෙන් සෙන්ටිමීටර් 60 වැඩි කිරීම 60 3600ක් වර්ග සෙන්ටිමීටර් ආවරණය වෙනවා. දැන් එතකොට අපිට තීරණය කරන්න ඕනේ ටයිල් ඩිසයින් එක, ඒ වගේම ටයිල් එකේ සයිස් එක සහ මිල 90 අපි මොන ටයිල් එකද අල්ලන්නේ කියලා බලලා තීරණය කරගන්නවා. 16 16ද 20 20ද එහෙම නැත්නම් අඩිය අඩියද 2 2ද අල්ලන්නේ කියලා. උදාහරණයක් විදියට අපි හිතමු මේ කාමරවල මේ තියෙන වර්ග සෙන්ටිමීටර් 475125ට අපි අඩිය අඩිය ටයිල් අල්ලනවා කියලා. එහෙම වුණත් අපි කරන්න ඕනේ මේ සම්පූර්ණ වර්ග අඩි වර්ග සෙන්ටිමීටර් ප්‍රමාණය ටයිල් කැටයක වර්ග සෙන්ටිමීටර් ප්‍රමාණයෙන් බෙදනවා. එතකොට මේ ගාන 900 බෙදුවාම 528ක් එනවා. ඒ කියන්නේ අඩිය අඩිය ගැටල්නවා නම්, ඒ කියන්නේ සෙන්ටිමීටර් 30 30 ගැටල්නවා නම් අපිට මේ කාමර ටිකට ගැට 528ක් යනවා. ඒ වගේම තමයි 16 16 ටයිල් එක ගැටල්නවා. ඒ කියන්නේ සෙන්ටිමීටර් 40 40 ටයිල් එක ගැටල්නවා නම් එතකොට අපි වර්ග සෙන්ටිමීටර් කොච්චරද මේ සම්පූර්ණ කාමර වලට යන ප්‍රමාණය 475125යි. ටයිල් කැටයක වර්ග සෙන්ටිමීටර් ප්‍රමාණය 1600යි. මේක 1600 බෙදුවාම එනවා 297ක්. ඒ කියන්නේ කැට 297ක් යනවා 16 16 ටයිල් එකෙන් අල්ලනවා නම්. ඔයගොල්ලෝ දැන් පේනවා මේ කැටේ ලොකු වෙන කැට ප්‍රමාණය අඩු වෙන හැටි. එතකොට 20 20 ටයිල් එක අල්ලනවා නම් ඒකත් මේ 2500 බෙදෙනවා සම්පූර්ණ වර්ග සෙන්ටිමීටර් ප්‍රමාණය. එතකොට අපිට එනවා උත්තරේ 190යි. ඒ කියන්නේ කැට 190ක් යනවා 20 20 අල්ලනවා නම්. ඒ වගේම තමයි 2 2 කැටේ, ඒ කියන්නේ 60යි 60 කැටේ අල්ලනවා නම් අපි මේ ගාන 3600 බෙදන්න ඕනේ මේ කැටේකින් කවර් වෙන වර්ග සෙන්ටිමීටර් ප්‍රමාණය. එතකොට කැට 132ක් අපිට එනවා. ඒ වගේම තමයි මේ අපි බැලුවේ සම්පූර්ණ කාමර වලට, ඒ කියන්නේ කාමර තුනට අපි ගත්තේ වර්ග සෙන්ටිමීටර් ප්‍රමාණයට යන කැට ප්‍රමාණය. ඒ වගේම අපිට පුළුවන් සාලේට කොච්චර යනවද කියලා බලන්න. සාලේ වර්ග සෙන්ටිමීටර් ප්‍රමාණය 377880යි. ඒක අපි බෙදනවා 2 2 ටයිල් එකක් සාලේට ගන්නවා කියලා හිතලා මෙන්න මේ විදියට 3600 අතර අපිට එනවා කැට 105ක්. දැන් මම හිතනවා මේ වීඩියෝ එක බලවම ඔයගොල්ලන්ට මේ තියෙන ටයිල් ප්‍රමාණය විතරක් නෙමෙයි මීට වැඩිය වෙනස් ප්‍රමාණයේ ටයිල් කර දෙනවා. ඒගොල්ලන් බිත්ති වලට ටයිල් අල්ලනවා, බාත්รูම් වලට ටයිල් අල්ලනවා. ඒ හැමතැනටම ඒ දිගපල්ල ඔයගොල්ලෝ හරියට ටේප් එකක් ආධාරයෙන් සෙන්ටිමීටර් වලින් අරගත්තනම් 100% සාර්ථකව කිසිම අඩුපාඩුවක් නැතුව යන ටයිල් ගන්න හරියටම ගණන් පුළුවන්. හැබැයි මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේක හරියටම දැනගත්තට මේ ගාන ටයිල් ගහලා මදි. මොකද මේ ටයිල් කැඩෙන්න පුළුවන්. ඉතින් බාසුන්නහ එක්කත් කතා කරලා ගොඩක් දුරට 105ක් වැඩි කරලා තමයි ටයිල් ප්‍රමාණය ගේන්නේ මීට වඩා. ඉතින් ලොකු ප්‍රමාණයක ටයිල් අල්ලනවා නම් 105ක් කියන ගොඩක් ලොකු ප්‍රමාණයක්. ඉතින් මේ බාසුන්නහත් එක්ක කතා කරලා පුළුවන් එච්චර ටයිල් කරනවා හොඳ දක්ෂ බාස් කෙනෙක් නම් ගොඩක් එහෙම කැඩෙන්නේ නැති වෙන අල්ල ගන්න පුළුවන්. එයාත් එක්ක කතා කරලා ඒ වැඩිපුර ගේන ප්‍රමාණය පොඩ්ඩක් අඩු වැඩි කරගෙන කොහොමත් අනිවාර්යයෙන්ම ටයිල් එකක් වැඩිපුර 102ක් 3ක් හරි අනිවාර්යයෙන්ම ගේන්න ඕනේ. නැත්තම් අපිට ලොකු අපහසුතාවලට පත් වෙන සිද්ධ වෙනවා. අහපව් කඩේ යනට ඒ ඩිසයින් එක ගන්න තිබුණ නැත්තම් ලොකු අපහසුතාවලට පත් වෙනවා. ඒ හින්දා අපි ටයිල් එකක් කොහොමත් වැඩිපුර ගේන්න ඕනේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයගලන්ට පුළුවන් අනිවාර්යයෙන්ම තමන්ගේ ගෙදෙට්ට යන ටයිල් ප්‍රමාණය බාසුන්නහ කෙනෙක් නැතුව හරියටම තිතරම මෙෂර් කරගන්න. එතකොට ඔයගලන්ට පුළුවන් කඩේට ගිහිල්ලා අපිට මෙන්න මේ
ටයිල් වර්ගේ මේ ටයිල් ප්‍රමාණය දෙන්න කියලා. ඒ වගේම තමයි ඔයගොල්ලන් තීරණය කරන්න පුළුවන් මේ ගණන් ටික හදාගෙන කඩේට ගියාම 16 කැටෙන් කොච්චර යනද, අඩිය කැටෙන් කොච්චර යනද, කැටයක් කීයද, එතකොට කැටවලට යන මිල අනුව අපිට මේ ගෙයි 16ෙන් අල්ලනවා නම් කීයක් යනවාද, ඒ වගේම 2.2ෙන් අල්ලනවා නම් කීයක් යනවාද, මේ මිල පරතරය හඳුනාගෙන ඔයගොල්ලන්ට පුළුවන් තීරණය කරන්න ඔගලගේ බජට් එකට ගැලපෙන්නේ මොන ටයිල් එකද කියලා තෝරගන්න. එහෙනම් මම හිතනවා මේ වීඩියෝ එකත් හැමෝටම වැදගත් වෙයි කියලා. එහෙනම් ඔයගේ යාළුවෝ හැමෝටම බලන්න ෂෙයා කරන්න. තාමත් බාසුන්නේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. එහෙනම් තවත් හොඳ වීඩියෝ එකක් ගෙනීමේ බලාපොරොත්තුෙන් අදට නවතින්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.